සුවසිත දේශය වෛද්‍යසා කච්ඡාව අපට සම්බන්ධතා මැදිරී සිට සම්බන්ධතාවය ලබාදුන් මිතුරයා අශිනිරන්දිනනි ඔබට අත්බොහොම ස්තූතියි එහමනං අද අපි සූදානම් බ්‍රහස්ප්‍රතින්දා සුවසිත දේශය වෛදසා කච්ඡාවෙන් කතා බහට ලක් කරන්න ඔබ දන්නවා වර්තමාන්‍යය වන විට මේ බෝ නොවන රෝග අතර දියවැඩියයාරෝගයෙන් බොහො දෙනෙක් පෙළෙනවා එතින් මේ දියවැඩියා රෝගතත්වය හමදනාටම බලපාන රෝග වැලන්දිලායිඉන්න පුරෂ කාන්තාාවමේ හැම දෙනාටම් බලපානවා. අධබේ මාතෘකාව වෙන්නේ දිය වැඩියාවනිසා කාන්තාවන්ට ඇතිවන විශේෂිත ගැටලු මේ පිළිබඳවයි, අද සුවසිතතිෙන් අපි කතා බහක් කරන්නේ මුහුණු පොතේ සොදේශයේ සේවය කෙල සටහන් කරන්න ඔබට පුළුවන් මේ වැඩසටහන සුවසිතමේ වෙලාවෙෙන් නරබන්න ඒවගේම තමයි අනුව එකයි දශමහත්තා අනුවේකයි දශම නවයින්, සොදේශීියසිවෝOCේ වැඩසටහන අහන්නට තවස්ථාව තියෙන. අදපමේ. මේුවෙන් අදපේ මාතෘු කාව පළිබඳව ඔබට මතක් කලා දේ වැඩියාව නිසා කාන්තාවන්ට ඇතිවන ශේෂත ගැටලු මෙින මේ පිළිබඳව කතා බහ කරන්න සුවසිත කතා බහටාරතන කලා කොළම්ඹ විශ්වවිද්‍යාලීයේ දේශීය වෛද්‍යපටයේ ජෙෂ්ඨ කතිකාආචාර්ය ආචාර්ය කව්මදී කරුණා ගොඩ වෛදඇතුමයටට අයිබෝන් ඔොබතුමියයට අයි. ඔබත් අමතක කරන්නේ නෑ ඔබටත් මේ සම්බන්ධව ගොඩක් යට ලුතුතියනවා කියල දන්නවා අපි මතක් කරන්න අපේ දුරකතනංකය දෙකයි හැටටයි අනුහතරයි විසි අට දුරකතනාංකේ වවිවෘතයි ඔබ දන්නවා කොළමෙන් පිට පලාාතකෙන්දල ඔබ අපිට කතා කන්නවන ඉදිරියට බින්දුවයි එකයි එකයුතන්න දෙකයි හැටටයි අනුහතරයි විසි අට අපේ දුරකතනාංකය වෛදිතුමේ අපි කතා බහ කරමු ඇතර්ම ද මේ දියවැඩියාව කියන රෝගිතත්වයෙන් පෙෙන කෙනෙකුට එරෝගේ බරපත්තලකමනන්න අ දනම් මේ කාන්තාවන්ට බලපාන්නේ කොයියාකාරයටද. එනෝග මේ දියවැඩියාව කෙන රෝ ගවස්ථාව ලංකා විතරක්නවෙේ ලෝකේ පුරාම බොහොම ප්‍රචලිත මාචුකාවක් මේ කොරණ වසංගතය එන්න කලෙන් අපේ ලෝකයේ සෞඛඛ්‍ය පද්ධතියම. ගොඩක් මහන්සුනේ දියවැඩියාව ඇතුළු මේ බෝනවන රෝග කාණ්ඩය වලක්වන් ඔබ මත ඇතිවේ නොන්ක මිනිිකබල් දිසිස් නැත්තම් ෝ බෝ නොවන රෝග පාලනය කරම් කියලා ලොකු ව්‍යාප්‍රති ගණනාවක් ලෝකයේ පුරාවතම පැතිරිලා තිබුණා මොකද ඒ වෙනකොට දැංවනත් ලෝකයේ බොහෝ සෞඛඛ්‍ය අතින් ලෙදරෝගාතයෙන් ඉහලින්ම ඉන්න රෝග කාන්දයක් තමයි මේ බෝනවන රෝගය ඒඒ බෝනොවන රෝග කාණ්ඩ අතරෙනත් ිය වැදියාව කියන එක ඉතාම සුලබ ප්‍රමුඛතත්වය දන්න රෝගයක් වෙලා තින පසුකාලීනො කොරෝනාාවවයින් පස්සේ අපිටඔ බෝනෝ න රෝගකකාන්ද ගන දිර කතාාවත ලක්වුණේ නැහැ ඉතිං ඒ කතාවත ලක්නෝනේ වෙනත්තේට ප්‍රමුකතාවේ දුන් නිසා මිසක් රෝගය ලෝකෙන් තුරන්නු නිසා නෙවේතින් බෝහ මිස්්ිතිවන්තව වෙන ඔබතුමියයට මේ කතාබහ නැවත ්‍රවි් ගැනීම පිළිබඳ මකද භෝනවන රෝගකාන්දේ තියනවේ දිය වැඩියාව තත්ත්වය බොහොම සුලබව ලංකාව පුරාම ව්‍යප්ත වෙලා තියෙනවා එතනින් ඔබ කිව්වාකාරේයට අදාපි කතා කරන්න හිතුවේ මේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවතම බලදෙන රෝගයක් වෙලාත් එතැදි ස්්‍රියකට විශේෂිතවම දියවැඩියාවෙන් ඇතිවන ආබාධ අතුරු පල මොනවද කියන එක ගැන දැනුවත්වීම සඳහා. එතෙන්දේ මාකිව් ආකාරේතම පුරෂයන්ත කාන්තාවන්ත දෙගොල්ලන්තම එකහා සමානව මේ රෝගය බැරදීමේ ප්‍රවණතාවේ තියෙනවා මගේක කිව්වේ සමහර රෝග තියනවානි පුරුෂයන්ත වැඩිපුර වැරදෙනවා කාන්තාවන්ත වැරදීම ප්‍රවනතාවය අඩුවයි කියලා උදාහරණයක් ගත්තොත් අපි ගත්තොත් හදවස්තු අකල්මතාවේ හා තැතැ කියන එක මේ වගේ තත්ත්වයන් කාන්තාවන්ත වැරදීමේ හැකියාව ඉතා මදයි. ෂ න් මයි වැද එකද හේතුවත් මං ඔබද කියන්න නවවිවෛද්‍ය වි්‍යාත්මක මේක හොයාගෙන කියන්නේ කාන්තාවන්ගේ අපේ ශාදීදේ තියනෙන ස්්‍රජන් මටටම අපේ හරදේ බස්තුවා ආරක්ෂා කරනවා ඒරෝගවනින් නමුත් කාතාවක් වන්නම ආථවා භාවේතු ලක්වොරත් පස්සේ ඒත් ත්ත්වය දෂය හා සමානවම හා තැතැක් ඇතිවීමය ප්‍රවණතාවය ඇති වෙනවා ඉතින් දිය වැදියාව එහෙම රෝගයක් නෙවේ දෙගොල් අන්තම පොද්දුවේ ඇත්වෙන්න පුළුවන් පෝගා බාධයක් හොඳයි දෙමල් කාන්තාවට දැන් මේ හා සම්බන්ධ වෙඇතිවුණ විශේෂත ගැටලු පිළිබඳව අපි කතා බහකරම අතරි නවැතවතාව අප ඉදුර කතනංකයෝඔබට මදක් කරනවා දෙකයි හටයි අනූහතරයි විසිඇට කොළඹ විශ්ව විද්‍යාලියයේ දේශීය වෛද පට දේෂ් කතිකාචාර්ය ආචාරය කවුමුදී කරුණගොඩ හත්මිය අප පි කතා හටක ඔබතුමයින් දැනගන්න කැමති අප ළඟට කතා කරුම් දී වැඩියාව නිසා කන්තාවට ඇතිවන විශේෂද ගැටලු පිළිබඳවවෙ එකකින්නන්නේ පැහැදිි රක් කර. ඇතන්දි දැන් පොදුවේ ගත්ත හම අප අහල තියෙනවා දිය වැඩියයාරෝගේ වැලනදාාත පස්සේ පුද්ගලයන්ගේ ඇස් පැනීමට බලපෑම් ඇතිවෙනවා ශරීද ශක්තිය දර්වල වෙනවා ඒ වගේම ඔවුන්ගේ විවිධාකාර. අවයාවවල අක්්‍රමිකතා ඇතිවෙනවා ඇගේ අපිතුමත් පයවල හිරිගතය අපි කියන්නේ දයිබිතිික් ෆපුත් කියලා එකන්නේ පාදල පාද දියවැද පාද කියන තත්ත්වය වගේම තුවාල් ඇතිවන් හම සුවවීම ප්‍රමාද වෙනවා මේ වගේ තත්ත්වයන් ස්ත්‍රී පුරුෂ දෙපාශේතම පොදුයි. ඉතිං මෙතෙදි අද අපේ කතාවතේලක් වෙන්න ඒ සියල්ලට පරිබාහිරෝ කාන්තාවන්ත වැඩිපුර වැලදන අවස්ථා කීපයක් ගැනයකෙන් පලවිනි අවස්ථාව විදිහට මම හිතනවා මං ඔබේක සාකච්චා කරණය සුදුසුර කියලා මේ දිලී රාසාධන කියන එක. ංගල් ඉන්ෆෙක්ෂන් කියන වචනකකිවෝත් සමහඳන්තයක පැහැදිලිවෙේ ආයුයේද මේක සලකන්නේ කමි ආගාත්ත කියලා ක්‍රිමි කියනෙක් වචනෙන් තමයි සූක්ෂ මැහෙමනැත්තං අපිද ඇසත පෙනෙන් නැති ජීවින් සියල්ල හඳුන්ල තියන එතකොට බැක්ටරියාවන් වෛරස ඒවගේ දිලීරවාර්ග සියල්ල වැතෙන්න්නේීම කිමි ආසාධනය යටතේ මේ ඒ ෆංගල් ඉන්ෆෙක්ෂන් එහමනැත්තන් දිලී රාසාධනහ ඇතිවීමේ ප්‍රවනතාවය දියවැඩියාව තියන පුද්ගලයන්ද ශ්‍රීපෘෂ දෙපාශයටම වැඩී. එතන්ද ඒකට හේතු අර ඔවුන්ගේ රුද්ිරේ තුළ සීනිිමත්තම යම්මත්තමක දිහල මත්තමක තියනව සාමාන්‍ය නිරෝගී පුද්ගොලයකුට වැද. ඉතින් මේ දිලීර ප්‍රශ්නය කාන්තාවන්ට විශේෂිත වෙන්නේ කාන්තාවන්ගේ ඕෝනි මාර්ග්‍යාශ්‍රිතව මේ තත්ත්වේ රෝග තත්ත්වයක් විදිහද දකින්න ලැබෙනවා. කාන්තාව ඇැවිල්ල මේසායනිකව අපිට ප්‍රකාශ කරන්නේ සුදයාමේ තත්ත්වයා එහෙම නැත්තං යෝනි මගේා ශ්‍රීතව කැසීමේ තත්ත්වයක් දැවිල් වගේ ලක්ෂණක්ක තමයි ඔවුන් මේ පිළිබඳ බොහෝ විතා පිටසායන වලවාර්තා කරන්නේ ඉතින් එතෙන්ද ඒකද බලපාන මූලික හේතුවක් විදිෙන හඳුනගන තියෙනවා මේ දියවැඩියා තත්ත්ව. අපිට දුරකත නෑම තුමක් තියෙනවා දුරකතනින් නොවට අවස්ථාව අයුබෝවන්හෛ මම අවුරදු හැට්ටෑවක මකිනෙක් මට සුගෝ තියෙන දැන් අවුරුදු පහළවක් කිතර මේ ගිය සතියේ චෙක් කල්හම් තිබුණ අනු නමේත මම දෑම් විිහිෙත් බොනවා නමුත් වද්‍ය තුේ මට දයන ප්‍රාශ්නය මගේ ඇග පුද්ධුව ඉදිහර කෙට්ටු වෙනවා බරාඩු වෙනවා මෙමගේ පපුුවට අර ටෙන්න්් තුුනත් දාල තියෙන්නේ ඒක කරද්දි කිීලෝ හටලිස් තුනත් තිබ්බා ඒක කරාට පස්සේ දැන් කිීලෝ තිස්හයියිතියෙන්නේ මට වෛද තුමගින් දැනගන්ධ පුළුවන් මේ බරාඩුවෙනකටයි කෙට්ටුුවේඒකටයි මකරි උපදේශයක් ඔබ තුමේ අවුදු හැත්ත ගානක් මට මතක විදිහට කිව්වා ඉතින් එතන්දි දිය වැඩියා තත්ත්වයට අමතතව වෙනත් රෝගකිහිපයකින් පීඩා විඳින බව පැහැදිලි ඉති ඔය රුද්ධිර ප්‍රමාණය රුදුරේ තියනෙන සීනි මට්ටම ගැන සැලකිලිමත් වුණ හම ඒ සංඛ්‍යාවත් එක්ක සැලකුහම දැනට අෞෂධභාවිතයෙන් සීනි මට්ටම පාලනය වෙමෙන් යන බව පෙනී යනවා. ඉතින් මතයක කියන්න බැහැ ගිය සතියේ බලපු එක හැමදාම ඒ මට්ටමේම තිබ්බද කියලා. ඉතින් දෙන්න තියෙන උපදෙස තමයි. නිවරදි විදිහට ඒ අෞෂධ පාවිච්චි කරන්න නිවරදි මාත්‍රාව නිවැරදි වෙලාවත ගන්න එක වැදගත්. ඒ වගේම ඔබේ බරදැන් තිස් හයයි කිව්වා ඇත්තතම උසපිරිබන මත අවබෝධයක් තිබුණ නම් මද කියන්න තිබ්පා තිස්සායක කියන්නේ ප්‍රමාණවදද කියලා මත හිතෙනව ප්‍රමාණවත් මදි කියලා මොකද අදුුමගානය අධි පහක කාන්තාවක් ොනහම කිලෝ හතලිස් අටකවත් බරක් තියෙන් ඕනා හෙම බැලුහම බරේ අඩුවක් තියෙනවා ඉතින් ඒකට බලපාන හේතුව හොයන්න නං අපහසුයි මේ පොද විස්තරයෙන් නමුත් ඔබතුමේටමං යෝජනා කරන්නේ වේල් තුනට අමතරව අමතරහාරවේල් ගන්නකොට කෑම ගැන සැලකිරිිමත් එන්න වැඩිදුර මම යෝජනා කරනවා කොළ කැන තිකාක් එමනැත්තන් දාාන්‍යවරින් පිසු කැඳක් වගේ පාවිච්චි කරන්න ස්ථේක හත වෙනුවට ඒ අත්තට මැදා හාරයේ වගේ පෝෂණදායක ආහාරයකින් ගෙනියන්න පුළුවන්නං බර පිළිබඳ ගැතලුවක් නෑ බර හතලිහක් වගේ වත්්‍රමාණවත් වනොත් ඒක ගැටලුවක් නෑ නමුත් දිගින් දෙගතම බරාඩුවෙන ලෙඩක් තියෙනවනං ඒකට බලපාන තවත් තත්වන් තියෙනෝද කියලා වෛද්‍ය පරීක්ෂණවලින් ඔපපු කළගන්න වෙනවා ෝ මිස්තතයි හොඳයි දෙකයි හැටයි අනුහතරයි විසියට දුරකතනකගේ වවරුත්තයි ඔබටක් තිල්ව ඔබේ ගැටලු ඉදිරිපත් කන්න ජෙෂ්ටි්‍රතිකාචරය චරය කවමති කරන්න ගොඩ මහත්මියාද දවසේ සුවසි අප කතා බහටෙක්වෙන්නේ ඔබ තුමිය පැහැදිලි කරමින් සිටිය දිලී රාසාතන පෙළිපඳව ඕ දිලී රාසාධන මෙතෙන්න්නේ කාන්තාවන්ද මේක බහුල තත්ත්වයක් වෙන්නේ මොකද ඔවුන් මේ යෝනිමාර්ගේ කියන විශේෂ ප්‍රජනක ඉන්්‍රී කාන්තාවන්ත විශේෂතවක්නෙ ඉතින් මෙතන්දීම ඔබටකීයාකාරයට මේ සුද්දයාම කැසීම දැවිල්ල උ්‍රකිරීමදී දැවිල්ල මේ වගේ තත්ත්වයන්න එක් කාන්තාවන් අපි වෙට යොමුෙන ඉතන්දිී අපි මූලිකව බලන්නේ දිය වැඩියා තත්ත්යෙන් පෙළෙනවාදකල්. ඉතින් අපි රෝගෙන් රෝගය යන එක ගැන ඔබ යෝජනා කළ නිසාම මෙතෙන්දිම උපදෙස් ගැනත් කතා කරන්න අපි කතා කරමු. හොයි හොඳයි කියරහිතනවා එතිෙන්දි වැදගත්ම වෙනවා දිය වැඩියා තත්ත්වය පාලනය කරගන්න එක. මොකද දියවැඩියාව පාලනය නොවී කිසිම ලෝග ද්‍රතිකායකින් තත්ත්වය හොඳ කරන්න බැහැ. එතක දියවැඩියාව පාලනය කරන ගමන් තත්වයට වෙනම ප්‍රතිකාර ගත්යුතු වෙන. එතැන්දදි මං ආයුවේද වෛදක්‍රම මේ නෑ ෝචනය කරනු නිසා මගේ පැත්තෙෙන්මන් දෙන උපදෙස් තමයි එතැදිී විවවේදාකාර අෞෂධ වර්ග කොළවර්ග පොතුවර්ග තම්බපු ඇතුරෙන් සේදීම නිර්දේශ කරනවා ඒක විෂබීජ්ජ නාශනයද ඒ වගේම අර දිලීර ඉත් කිරීමට සහ ආශ්‍රීත පතකවල පීච්චාගේ පාලනය කිරීම මගින් ඒ දිලීරාසාධනය තවදරතත් ව්‍යාප්තිය නවතා දැමීම මේ සේඩීම් ක්‍රම මගින් කරනවා එතෙන්ද අප වැඩිපුරම භාවිතා කරන්නේ නුගපොතු බෝපොතු අත්තිික්ක පොතු කොහොඹ පොතු වගේ විසභීජනාශක අවෂදය පොතුුවත්ක අපි ඊලක්ට කතා කරමු මේ තවත් දුරකත නැමතුමත් වෙන ඒයට කලින් දුරකතනින් ඔොබට අවස්ථාව අයබෝවන් අයිබවන් වයිඩමනි මේ දීවැඩිය තීරෙක්ෂ දරගන්න මුත්සා පරීක්ෂණ පමක් පුලුවන්ද ලේපරීක්ෂණත් කළ යුතුමද දේවැදයා තත්ත්වය මූලිකා අවස්ථාවේ හඳනගන්න මුත්‍රපදේක්ෂණයක් කරනකං ඉන්න නැතුව ලේපරීක්ෂණ මගින් හඳුනාගන්න ක්‍රමදැන් ලෝකයේ දියුණු වෙලා තියෙනවා ඔබ සාමාන්‍ය වෛද්‍යවතයෙක් වෙත ගෙහිල්ලඋනත් ඔබේ අවශ්‍යතාවේ පැවසූ හම වෛද්‍යරයා විසින්නේඒ අ්‍ය ඔබ ීක්ෂණය පිළිබඳ සටහනක් ඔබද ලබාදනවා ඒ සටහන සහ ඒ උපදෙ සනගමනය කරමෙන් ගිහිල්ල රුදිරේ ලබාදීමෙන් ඒ පරීක්ෂණ ප්‍රතිඵල මගින් ඔබත දැනගන්න පුළුවන් ඔබ දියවැදියාවත අවධාන මේ ඉන්නකා පුද්ගලෙද්ද කියන එක පවා දැනගන්න පුළුවන් නැත්ත මේ පහසුකම් මා වෛද්‍ය විද්‍යාව ඉගෙනගන්න කාේෙත් ලංකාවි තිබුණ නැහැයිති ක දියුණවීමත් සමගේවාගේ පරීක්ෂණ ඇවිල්ල තියවා එක හරි අපි දෙ ලොකු පහසුවක් වෙලා තියෙනවා රුද්රය පරීක්ෂණය තමයි මූලික පරීක්ෂණය මුත්‍රවා සහ අනෙකුත් රුද්ධිධ පරීක්ෂණවලින් කරන අපි කලින් මුලයින්්ල කරන ප්‍රතිකාර්ම පරීක්ෂණක්‍රම පසුව කාලේනව ඩීවැඩයා වැලනාට පස්සේ ඒක හඳුනා ගැනීම සඳහා තියෙන පරීක්ෂණක්‍රම. යි දිය ඩියාව නිසා කාතාවට ඇතිවන විශේෂි ැටලු පිළිබඳවයි අදවස අපි සූසිතින් කතා බහ කරන්න. අ ඔබතුමිය සඳහන් කලා දැම්ම මේ දියවැඩිය තත්ත්වයක් නිසා දිලීරාසාතන ඇති වෙනවකිව කාරණේ සුද්්‍යයාම තත්වේ කැෙල්ල දෙෙල්ලගේ තත්වෙන් ඇතිවෙනවකිව කාරණ මේක දී වැඩියාව නිසා පමණක්මද වගේ තත්ත්වයක් කාන්තාවන් ඇතිවෙන පුලනත වෙනත් රෝගීතත්වයන් මතත් තත්ව සිද්ධවෙන්න පුළුවන්. වැදගත් ප්‍රශ්නයක් නදක ඔහු කාන්තාවන්ට මේක තත්ත්වය වැල දෙන්නේ දී වැඩිය අතත්වය නිසා විතරක් නවේ විට වැඩිය තත්වය නිසා ඇතිවීමේ ප්‍රවණතාවය වැඩී නමුත් අපේගේ තියෙන අලුහංවෙල දිලීරාසාධන වගේම මේකත් බෝවෙනවා බොහෝ විට මත හම්බ වෙනෝ කාන්තාවන් ඔය කාන්තාවන් සමහර සමහර පර්ීෂණ සඳහා රෝහල් වත විතයනන අපිීට මුස්කෑන් පරීක්ෂණයක් කියලා ඒවගේ පර්ේෂණවලත යනකොට ඉතිං ව රෝහ දක් කියන විසබීජ තිබුණ තියෙන තෑනක් ඒක රහලේ වැරද්දක් නෙවෙයි එතෙන්ද මේ විසබීජනාශක කොච්චර භාවිතා කරත් සුළුවත් අත්තරද්දකින් විසබීජ පැති දෙෙන්න්න පුළුවන්. ඒ වගේ තැන්වල්දි කාන්තාවන්ත මේ ඊස්ා ඊස්ට් ආසාධන බෝවෙනවා. සමහත කාන්තාවන්ට මේ තත්ත්වය වාර්තා වෙනවා මේ පොදු වැසකිලි භාවිතා කරන්නකොට පොදු වැසකිලිවෙලරි පවිත්‍රතාව ගැන අපිට සිීත් සයක් ස්ථාවත වන්න බෑඇතක ඒවාගේ තැන් වලින් සමහරන්තවත්තා වෙනවා සමහර කාන්තාවන්ට ඒ බෝවෙන තෝගේයට අමතරෝය සුද්දයාම කැසීම වගේ ලක්ෂණ දිලීරාසාධන නැතුව පවාවාර්තා වෙනවා ආසාත්මිකතාවල්ලින් ආසාත්මිකතා කියල කිව් හම පිහිතමු සනීපාරක්ෂක අපි උපකරන අපි පාවිච්චි කරන දේවල් නිසා එහෙම නැත්තා අපි පාවිච්චි කරන සබන් වර්ග නිසා ශරීරයේ පිරිසුදු කාතක නිසා සමහ සමහ වෙලාවත අපි රෙදි හෝදන්න ගන්න එකක විරංච කාතක නිසා මේ වගේ තත්ව නිසත් ආසාත්මි කතාාව විදිහතත් මේ තත්ත්වයක් ඇතිවන්න පුදුවන්. හොඳයි අපි ලඟට කතා කරමු දෙෂ්ට කතිකාචාරියතුම මේ මේ සම්බන්ධ විශේෂෙන් මේ දවැඩියාව නිසා කාන්තාවන්ට ඇතිවන විේෂත ගැටලු පිළිබඳ අපි කතාරනකොට මුත්‍ර ආසාධනත් ඇතිවන්න පෙළිවා අපිේ ගැන කතතා මුත්්‍රාසාධන දැන්. ු ද්‍යයාමතත්වේනම් කාන්තාවන්ට විශේෂයයි කෙනෙක් ටේතෙන්න්න පුළුවන් ඇයි මේ මුත්‍රවාසාධන කාන්තාවන්ත විශේෂයන් කියල කියන්න මේක පුදෂයන් තත්වෙන්න පුළුවන්න කියේල. ඒක කාන්තාවන්ට ස්වභාාවිකම මුත්‍රවාසාර්ධ නැතිවීම ප්‍රවන්තාවේ වැඩි. ඒකට හේතුව මුත්‍රාශය සහයේ මුත්‍ර පද්ධතියේ සැකැස්ම පුරුෂයක්ගේ මුත්‍ර පද්ධතිය ගත්තහම අපි ඒකට කියනවා මුත්්‍රාශය කියලා බ්ලඩක මුත්‍ර පිරන මල්ල එතනින්ලා මුත්‍රා එලියට පිටවන මාර්ගය සාමාන්‍යයෙන් සන්ටිමීත විසිපහක් වගේ දිකින් යුත්ත එනම කාතාවකගේ හති කෙටි ඒ කෙටවීම බාහිතත විියුත්ත වෙන ්‍රමාණය වැඩදි බාහිතත් එක්ක සම්බන්ධය බොහොම කිතුයි අභ්‍යන්තර අආව්‍යාවයන් ඒ හේතුවම හේතුවෙනවා කාන්තාවන්ද මුත්‍රාසාධන වැඩිවෙන්. එතකොට යම් කාන්තාවක් දීවැඩියාවෙන් පෙළෙනවනම් ඒ කාන්තාවද වෙනත් කාන්තාවන්තත් වඩා මුත්‍රවාසාධනවැලඳීමේ ප්‍රවන්තාවේ වැඩි. ඒකතත් හේතුව අද යෝනිමාර්ගය ගැනමං කතා කලා වගේම මුත්‍රාශය ආශ්‍රිතවත් එතෙන්ඩි පHච්චගේ වෙනස් වෙන්න පුළුවන් සහ බාහිර පටකවල්ට ලබා දෙන රුදිරේ තියන අ ගලුකෝ සංගතක ප්‍රමාණය වැඩිවෙන්න පුළුවන් ඒ නිසා නිසි පෝෂණයක් නොලැබීම ඒ වගේ තත්ත්වයන් නිසා බාහිර තියෙන විසබීජ ආකර්ශණය කිරීමේ හැකියාව සහ ඒ බාහිර විසබීජ ඇතුළට ඇතුල්ලනා අට පස්සේ ඒ විසබීජ එළියට තල්ලු කරල දාන ප්‍රතිශක්ති කරන පද්ධතිය බිඳ වැටෙන්න්න පුළුව අහලතයන දිය වැඩිය වා හම අපි වෙනලෙද හැදන්න තියෙන ප්‍රවන්තාවේ වැඩී කියලා මොකද අපේ ප්‍රතිශක්තිය ඇදි බින වැද නිසා. ඉතින් මේ හේතුව නිසා කාන්තාවන්ද පෝතිෂ්‍යයන්ත වැඩිය ඉතා හික්පනින් මුත්‍රා සාධන හැදෙනවා එතනිනු දිය වැඩියා තත්ත්වේ තියන කාතාවන්දේ හැදීමේ ප්‍රවනතාව අනිත ඇතත් වැදී වැඩ. දමති ප්‍රතිකාර හැටියට සාමානෙන් ඔබිතු මුණුව දියෝජනා කරන්න පුල. මොද තියන්නේ ප්‍රතිකර්ම හට මුත්්‍රහසාධන හැදන හම සාමාන්‍යෙන් කාන්තාවන්පුරද්දු වෙලාඉන්නේ ඒක මුත්‍රවාසාද නැද ක කියනක් පලනෙක ප්‍ර සසාමා ප දුරකටනමතුමා තියන ොහ ේලාවත් නක දුරකතන රැදන්න වෙනවා දුරකතනින් නොකට අවස්ථාව අයිබුවන්. මට වෛජතු ඒින් අහන්න ඕන දිය වැගියාව තියෙන අයට දෙන්න ඕන හොඳ කැදජාතිය දෙවිනි ප්‍රශ්න මගේ. ඒ කැඳවලට ඕන දෙයක් දැන්ගයි ගොනික කොලයි හාතවාරියයි එහෙම දාන්න හොඳද කියලා කවලං කැඩක් හදන්න පුළුවන් ද කියලක් අහන් ඕනකම තියනවා පසදකයි හරි මෝ මිස්තුතිය කතා කරට අප පිළිතුරක්ලා. ශ්නත ත්ත ේතුමිය ගවම තිබුණ යුවේදේ අනුවත් ගොනික කොළ කැන්ඩ තමයි දියවැදියාරෝගීන්ත වඩාම උච්චිත කොල කැන්ඩ කියලා අපි දක්කොල තියන මකද ගොනිකවල හැකියාව තියෙනවා අ ඇගේ සනිි මට්ටම පාලනය කරන්න නමුත් මං පැහැදිලිව කියන්න ඕන සියල්ලුම කොලකැඩවාර්ග දදිහාරෝගීින් සඳහා සුදුස. ඒක හේතුව අපි ආහාරේතගන්න මේ කොළ පැහැති එලවලු කිසිවකින් ශරීරයේ සීනිි මට්ටම ඉහළදාන්න නැහැ. ඒ වගේම කොළවලතියන කෙන්ඩි සහිතත බව ස ඒ කොළහැඳ කියන මිශ්්‍රණය තුළතියන කෙන්දිිසාහිත බව ඒගේක තියන පෝෂණය සංගතක මේ සි අල්ල. දියවැඩයාා රෝගයෙක්ගේ සීනිමත්තම ඉහල නොදමා ශරීතයට පෝෂණය ලබා දෙන්න. ඒ වගේම සිදුුදේ සීනිමත්තම පහල නොදැම්මත්. රෝගෙත් රෝගියකුට ගන්න හොදාහාරයක් විදිහයට නිර්දේශකන්න පුළුවන් හොඳ දෙයක් තමයි. අපේ කොළ කැන්ඩ මේ කොළ කැඩ කියන එක ලංකාවතමාවේනික වූ ආහාරයක් ආයුවේදේ ඉන්දයාවිංාවත් ඉන්දයාාවවත් නැහැ මේ කොළ කැඩ කියන සංකල්පය. ඉතින් කොළ කැන්ඩ ඕනෙ එකක් හොඳයි සහබදුේ මගින් හැව හතවාරී කොළ කැඩගැන. හතවාරයේ කාන්තාවන්ගේ නිරෝගීකමට තිසේ වැද ගත් කෝල ැඳවර්ගයා. ඒතන්දී මොකද හතවාරය වලින් අපි විශ්වාස කරනෝ කාන්තාවකගේ අද ඊස්ත්‍රජන්වල අදුු පාදුව යම්මත්තමකට පාලනය කිරීමේ හැකාව හතාවාතිවල තියනෝ කෙලා අයේද තියනෝ කාන්තාරෝග සියල්ලතම හතවාරය ඉතාම ගුණ දෙන එකක් කියේලා ඉතින් එතුමේගේ අන්තිම කොටස මත තේරුනේොළවර්ග එකතු කල්ලා පානය කමක් නැද්ද කියන එක. කිසි ගැටලුවක් නෑ නමුත් වෛද්‍ය උප දෙසක් විදිහට දෙන්නම් ගොනික කොළ කැඩවනත් හොඳයි කියලා දිනපතා භාවිතය සුදුසු නෑ. මොකද කොල කැඩ කියන එක අපේ රතය තියෙන්නේ දේශය ව්‍යවාහාරයතියන්නේ ආහාරයක් විදිහට මිසක් බෙහිතක් විදිහට නෙවේ. එතකොට සතියට දෙටුම් මතාවක් භාවිතය. මිශ්‍ර කල්ල භාවිතේ කිසිේ වැරද්දක් නෑ. හොඳේ අපි කතා බහකරමින් සිට මුත්‍ර ආසාධන ඉවට සාමා්‍ය මුනුවද කියල කරන්න පුළුවන් පිළියම් පිළිබඳව. මුත්්‍ර ආසාධන තියෙන කාන්තාවකට මංකිව්ව මුත්‍රා පරීක්ෂණයක් කරන්න ඒ අනිවාරෙන් වැදගත්. නමුත් මුත්‍ර ආසාධන එන මුල්ම අවස්ථාව කාන්තාවතය දැනව මුත්‍ර කිරීම අපහසුව පොදිි දැවිල්ල ගතියක් අපහසතාරගතය ඒ තැනදී ඔහුන්ට පුළුවන් ගෙදරද අම්යම් පිළියම් කරගන්න. නිවාර්යෙන් අනවශ්‍ය විදිහත අවෂදගන්න වෛද්‍යවරෙක් වෙට යොමුවෙන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ ඕ ඇහතම ඒ තත්ත්වය පාලනය කරගන්න පුළුව. එතන්දි වැදගත්වෙනවා දියර පානේ අපි හැම වෛද්‍යවදයම් කියන්නේ වත්තර බොන්න නමුත් සමහ කාන්තාව අතර බොන්න එච්චර ප්‍රියත්වයක් නෑ. ඇති වත්තුට කියන තැන්දිි මංගේ ෝජනා කරනවා මුත්‍ර ආසාධන සුව වෙන මුත්්‍රා පිරිසුදු කරන දියරවාර්ග පාවිච්චි කරන්න ද්‍රව වැඩිපුර ගැනීමේ අවශ්‍යතාවද. උදාහරයක් විදේයට තැම්බිලි. ඉළංඟත කරුම්බ උද්ගස්වල යුෂ මත යෝජනා කරන්න පුුවන් ඕන මාආකාරයක දෙෙහි දොඩම් නාරම් දැන් අපේ ලංකාව ඕවන් තරම් පොදිපොදිි ආරංවර්ගතයනවා මේ යුෂපානය කරන්න. ඒක්කම ආයවේදේ අර අෞෂදීය පාන විදිහත හඳුනා තියෙන්නේ බොහෝ දෙෙන බෙලිමත්. බෙලිමල් මතයෝජනා කරන්න පුළුවන් ඒගේ රණවතාා දියවැඩිය අරෝගීන්ට ඉතාම හොඳ දෙයක් රණවරා කොල්ල කැන්ඩ මත කලින් ඒක මතකුණා රණවතාක් කොල කැද එතව රනවතා පංචාන්ගේම අප තම්බල පානය කරනවා පානයක් විදිහයට කකුදුු කැල්ලක් එක්ක රණවරක් කොල මල් ඒ වගේ ඒ මුල් පොත්ත මේ හැමදේම අऔුෂදිය ගුණ අතියෙනවා විශේෂන් දේ වැඩිය අරෝගන්ට ඉතාම ගුණදායකයි. ඒ වගේම පොල් පලා. නීරමුල්ලිය. මේ වගේ දේවල් මුත්‍ර ආසාධන වලක්වන්න මුත්‍ර පෙසසිදු කරන්න ඉතාම වැදගත්. ඒ වගේම තමයි කැකිරි ගෙඩියේ ඇ අපි අऔුෂද සඳහත් යොදාගන්නව. කැකිරි ඉතාම හොඳදා හාරයක් මු්‍ර ආසාධන පාලනය කරන මේ වගේ ආයුයේදේ හඳුනාගෙන තියෙන කාන්තාවන්ගේ මේ මේ රෝගතත්ත්ව වලක් වන්න ගොඩක් හොඳ අෞෂදීය නිවසේදීම ක හැකි ප්‍රතිකාර තියෙනවා යිති මංයෝ මං ල්ලි මක්කරනවා ඒ ගැන දැනුවත්තන්නේ ඒ වහිඇදෙන්න්නේෙතකොට අනශවිදිහත ෞෂධ භාවිතත අපිට අන්නවශ්‍ය වෙන්නේ නෑ. හොඳයි මේ විශේෂිත ගැටලු අපිට කරණ දෙකක් ම රන්න ලැබන ලා අවසන් ඔබතුමිය සමග ඉදිරියේ ද සත වැඩට සටහන්න අපි තවදවසකම පිබඳද තා හකරම දේ වැදිය නි න්තාවන් ඇති වන ශේෂත ගැටලු පෙළිබඳවයි හ කලේ එවවෙන් අදපි ත හට ආරද න කල කොළම ිෂ විද්‍යාලී දේශී යිද ේෂ් ා ය ර හ ො තු බතු ද ස පිට ෙල න ල ස තවදදවසක සන්ධ කරගන්න බලාපොත්තුව වෙනවා. මූුණපතින් අපවෝබට සමීප කළලා ජගත්නවරත්න නිෂ්පාදන සහි ලබාදුන්නේ රජීවනානායක්කාර සුවසත නිෂ්පාධනය කරමින් ඉදිරිපත් කළ මම නදීකාගුණරත්න හමුමමුල අපින් ප්‍රහස්පතින්ද ගිහිඉන්නක් ඔබට නිරෝගී ජීවිතයා.